අපේ සමහර මහත්වරු මේ මිලින්දට ජය වේවා, ඊට පස්සේ අපේ මේ කාවින්දර ජය වේවා කියලා කිව්වා. මම කියන්නේ ඇත්තටම එතුමාලට ජය වෙලා තියෙනවා. අවුරුදු 70ක් තිස්සේ ජය වෙලා නැත්තේ නෑනේ. ජය වෙලා නැත්තේ ඔබතුමාලට. ඔබතුමාලගේ තත්ත්වය තමයි නැත්තේ. මම කියන්නේ මිලින්ද ගැන මේ කාවින්ද ගැනයි මට මේ ශාන්ත බණ්ඩාර මන්තේ ගැන තමයි වෙන කියවීමක් තියෙනවා. මම කියන්නේ පාර්ලිමේන්තේ ඉන්න ඔක්කොම එකතන දාන හොඳ නෑ. මේ දෙන ගැන අපිට වෙන කියවීමක් තියෙනවා. ඒ අතරේ වුණත් දැන් එතුමාලට ජය වෙලා තියෙනවා මම කියන්නම් විස්තරය ඔන්නම්. මේ දැන් අවුරුදු අපිටනේ අර 140ක් තරුණයන් රැකියා නැත්තේ ඔබතුමාලගේ දරුවන්ටනේ. දැන් මෙතුමාලගේ දරුවන්ට මොකද උනේ? මේ 2014 පළාත් සභාවට ඉල්ලුවා. පළාත් සභා මන්ත්‍රී ලක්ෂ්මන් අබේවර්ධන පාර්ලිමේන්තුවේ එයාගේ පුතා පළාත් සභාවේ මහින්ද විජේසේකරගේ පුතා මේ පළාත් සභාවට ඉල්ලපු කට්ටිය දිනපු කට්ටිය එම්.කේ. රංජිත්ගේ පුතා පියසේනගමගේ මහත්තයගේ පුතා දොඩංගඩගේ පුතා කුමාරවැල්ගමගේ පුතා ජීවන් කුමාරතුංගගේ දුව සුමේදා ජයසේනගේ පුතා විජේත්මුජේ විජේමුණිසෝයිසගේ පුතා එස්.බී. දිසානායකගේ පුතා ලලිත් දිසානායකගේ පුතා ජගත් බාලසූරිය පුතා ආතාවුද සෙනවිරත්න පුතා සහ බෑනා එම්.කේ.ඩී.එස්. ගුණවර්ධනගේ පුතා රෝහිත අබේ ගුණවර්ධනගේ මල්ලි ගාමිණී ලිකුගේගේ බෑනා ජෝන් සෙනවිරත්නගේ බෑනා ප්‍රේමලාල් ජයසේකරගේ මස්සිනා ජෝන් සෙනවිරත්නගේ බෑනා මිත්‍රපාලගේ පුතා වයිජී. පත්මසිරිගේ දුව ඊට පස්සේ තමන් රාජපක්ෂගේ පුතා පවිත්‍රාගේ මහත්තයා වරහන් ඇතුලේ දෙවනි හිටපු මන්ත්‍රීගේ දුව ඊට පස්සේ ජේ.සී. අලවතුලගේ පුතා ඊට පස්සේ ඔයගේ තව ඉන්නවා. දැන් ඒ පුතුන්ට ප්‍රශ්නයක් වෙලා නැහැ. අර ඔබතුමන්ලගේ කට්ටියට තමයි 160ක ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. මම මේක එක උදාහරණයක් කියන්නම්. ඉස්සර සුදු මහත්තයෙකුට හිටිය බල්ලෙක්. මේ බල්ල සුදු මහත්තයගෙන් හැමෝම ආදරේ. ටිකක් කල් ගියාට පස්සේ සිද්ධ වුණා මේ බල්ල දාලා යන. මේ බල්ල කෙට්ටු වෙලා කෙසේ කියලා පාරද්දර මැරුණා කවුරක් ගණන් ගත්තේ නැහැ. දවස් දෙක තුනක් යනකොට මේක පොඩි ගඩක් ආවා. ඊට පස්සේ ප්‍රාදේශීය බලකුව බලකුණක් තියෙනවා ගෙනියන්න කියලා. කවුරුවත් ගෙනිච්චේ නැහැ. සල්ලි කපලා අපිට ඔය ගෙනියන්න බෑ කිව්වා. දවස් පහක් යනකොට හොඳටම ගඳයි. දැන් පණුව දාලා මිනිස්සු දැන් එතනින් යන්නේ නැහැ. පිටිපස්සෙන් වෙන තැන් වලින් පාරවල් හදාගෙන ගමන් කරනවා. හතක් විතර යනකොට ඕජස් ගල්නවා ධර්මශ්‍රී. දැන් යන්නම බෑ. ඊට පස්සේ මිනිස්සු දැන් හැමතැනම කතා වෙන්නේ මේ බලකුණ ගැන. ඇලේ දොලේ වෙලේ පිලේ කඩේ මලේ හැමතැනම කතා වෙනවා. මෙහෙම බලකුණක් තියෙනවා ජීවත් වෙන්න බෑ කියලා. මේක ආරංචි වුණ හඳුන්කුරු වෙලෙන්දෙකුට. එයාගෙන ආව හඳුන්කුරු මිටි ගොඩක් ඇහෙල්ල කිව්වා මේ වනා ඉස්තරම් හඳුන්කුරු පත්තු කරන්න ගඳ නැහැ කියලා. මිනිස්සු පත්තු කරා ඇත්ත ගඳ නැහැ. හුලඟක් ආව ගහගෙන ගියා ආයි ගඳයි. මේක ආරංචි වුණ සාම්රාණි වෙලෙන්දෙකුට. එයා කිව්වා හඳුන්කුරු වගේ නෙවෙයි ගෙටයි මිදුල්ටයි දෙකටම එකයි 2 in 1 ගන්න මහතුරු ඉස්තරම් හඳුන්කුරු කිව්වා. සාම්රාණි කිව්වා මිනිස්සු ගත්ත සාම්රාණි පොර කකා හඳුන්කුරු වීසි කරා. පත්තු කර ගඳ නැහැ. හැබැයි හුලන් දෙකක් ආව ගඳ ගියා ආයි ගහගෙන. දැන් මොකද ප්‍රශ්නේ? බලකුණක් තියෙනවා හඳුන්කුරු වෙලෙන්දෙකේ ගිනුම් තර වෙනවා සාම්ප්‍රාණි වෙලෙන්දෙකේ ගිනුම් තර වෙනවා. ඊට පස්සේ ආවා කසිපු විකුණන මුදලාලි කෑන් එකක් අරගෙන අශෝක විදුරුවක් අරගෙන සාම්ප්‍රාණි හඳුන්කුරු මගුල් පත්තු කළා හරියන්නේ නැහැ. කට කපල දෙකක් දාගෙන බුදියන්නේ කිව්වා. මිනිස්සු දෙක දෙක දාගෙන බුදිය ගත්තා. ගඳක් නැහැ. හරි ආත. හැබැයි වෙරි හින්දිනකොට ආයි ගඳයි. දැන් ප්‍රශ්නේ මොකද්ද? ප්‍රශ්නේ තමයි බලකුණක් තියෙනවා ඕජස් ගලනවා කුණු ගඳයි නේ. හැබැයි අරලගේ ගිනුම් තර වෙනවා කසිපු මුදලාලිගේ හඳුන්කුරු මුදලාලිගේ. ඊට පස්සේ ආගමික නායකවරු එහෙල කිව්වා පින්නතුනි ගියාත්මයේ කරන ලද කර්මයන් මියාත්මයේදී පළදී ඇති බැවින් මෙවන් බලකුණක් නැති ප්‍රදේශක ඉපදීම සඳහා වැඩි වැඩියෙන් පින් දහම් කරන්න කියලා මේ හග්ගෙඩියට කතරයක් ගහගෙන පාර්ලිමේන්තුවට ගිහිල්ලා වාහනයක් විකුණලා 1 කෝටි 20 ලක්ෂයක් ගත්තා. නැද්ද කියන්නේ? මේ අපි කරපු කර්මයක්ද? ලංකාවේ ජාතික ආදායම ලංකාවේ ජනගහණයෙන් බෙදුවට පස්සේ අපි හැමෝටම ඉන්න ඕන 60000. පවුල පස් දෙන්නෙන් ලන් ලක්ෂ 3ක්. ලෝක නිෂ්පාදනයේ ලෝක ජනගහණයෙන් බෙදුවට පස්සේ මට ඉන්න ඕන 1,04,000. මගේ පවුලේ 4 දෙනයි ලක්ෂ 6,16,000ක් ඉන්නවා. අපි කරපු කර්මෙද මේ? කර්මෙ නෙමෙයි නේ. ඊට පස්සේ ටෙල්නාට ශිල්පීන් ඇහෙල බලුකුණ කියලා මෙගා ටෙල්නාටයක් ගැව්වා. ගාලා විකුණන් කෑවා. ඉතින් මේ බලුකුණ ඕනනම් අපිටත් විකුණන් කන්න පුළුවන්. මමත් පේරාදෙණිය විශ්වවිද්‍යාලේ උපාධියක් ගත්තේ. අපේ දිස්ත්‍රික් සංවිධායකවරු 24 දෙනාම උපාධාරියෝ. මේ බලුකුණ හොඳට මාකට් කරලා විකුණන් කන්න පුළුවන්. දැන් අපි අහන්නේ මේකට තියෙන උත්තරේ මොකද්ද? මේකට දැන් සෙන් ගහලා හදන්න පුළුවන්ද? පවුඩර් දාලා හදන්න පුළුවන්ද? යහපාලන ලේබල් කියලා බලකුණට ඉස්සරහින් ගහලා මේක ගොඩ දාන්න පුළුවන්ද? මේක ජරා ජීර්ණ වෙන්නේ නැද්ද? අද gedara දූට ඉන්න බෑ තාත්තගේ. කොච්චර පිළිදාද? අම්මට දරුවා හම්බෙනවා පුතාගේ. මේ සමාජෙ කතා කරන්න ලැජ්ජයි. කතා කරන්න ලැජ්ජයි. අම්මට දරුවා හම්බෙනවා පුතාගේ. තවත් මේක කුණු වෙන්න ඕනද? මීට වඩා මොකද්ද මේ සමාජෙ? අපි හැමෝටම වගකීමක් නැද්ද? කාවින්ද? නැද්ද ශාන්ත බණ්ඩාර කල්පනා කරන්න. මොකද්ද මේ සමාජෙ? අවුරුද්දකට 11000 මගේ මේක තියෙනවා මේ මහදුම් වාර්තාව. 11000 ළමයි දූෂණය වෙනවා. දවසකට ළමයි 30ක්. ඒ අපේ දරුවනේ හත්වලා. දරුවෝ 30ක් දවසකට ගැප් ගන්නවා. දූෂණය වෙනවා. මොකද්ද මේ සමාජෙ? ආගමික සංස්ථා දූෂණය අනුරාධපුරයේ මෙහෙණින් වාසය ඉන්නවා බස් නැවතුම්පොලේ. හාමුදුරුවෝ ඇහිලා තමන්ගේ ඩ්‍රයිවර් එක දාගෙන ගිහිලා සමූහ දූෂණ ලක් කරනවා. අපි බලන් ඉන්නවා. අපි මිනිස්සුද? මෙහෙණින් වාසය කරනකොට ඉන්න බෑ බස් නැවතුම්පොලේ හාමුදුරුවන්ගේ. තවත් මේක පිරෙහෙන්න මොකද්ද? කවුද මේ බලන් ඉන්නේ ඇයි? බලන් ඉන්නේ මොකද්ද මේ? මේක වෙනස් කරන්න ඕනේ නැද්ද? වෙනස් කරමු.
මේක වලදාමු. මේකට වෙන උත්තර නැහැ. මේ සමාජ ආර්ථික ක්‍රමය වලදාලා වෙන සමාජයක් හදමු. අමාරුයි. අමාරුයි. අපිට කැක්කමක් තියෙනවා. අපි බස් එකේ යන්නේ. එළ වෙනකන් වැඩ කරනවා. පෝස්ටර් ගහනවා. වේදිකා හදනවා. දුක් විඳිනවා. මට දුක් විඳින්න ඕනේ නැහැ. ඩිග්‍රී තුනක් තියෙන උපාධි විශ්වවිද්‍යාල තුනක. මම අද උදේ 4ට ගාලේ බහින්. බංකුව සහෝදරය 4ට තියෙන පාපවල්දිය උදේ 6 වෙනකම් මම පෝස්ටර් ගහනවා. 4ට බහින්නේ බස් එකේ. අපිට අමාරුයි සහෝදරයා. 16 වෙනිදා බලමණ්ඩලයේ තියෙනවා. එක කොට්ටාසික සහෝදරු දෙන්නෙක් නැහැ. බංකුව කමන්නේ ඒ කොට්ටාසනේ මං එන්නම් 4ට බස් එකෙන් බහින්. ගිහින් බලන්න කැමරා එකක් අල්ලලා 4 ඉඳලා 6 වෙනකම් ගාලේ පෝස්ටර් ගහනවා මම. අපි දුක් විඳින මහත්තුනේ. මොකක් වෙනවෙන්නේ? අපි වෙනවෙන්නේ. මගේ ළමයි වෙනවෙන්නේ. ඔයාලා වෙනවෙන්නේ. පිළිගන්නේ නැත්තම් ප්‍රශ්න. අපි සතුරුයි. හෙට මේ කිරින්දල මැරුණත් මට සතුරුයි. ඇයි? අපි හොඳට හැට නිින්ද යනවා. දවසේ වැඩදායක කරාට පස්සේ මට හොඳට නිින්ද යනවා. බිම පැවිදුරක් තමයි තියෙන්නේ. හොඳට නිින්ද යනවා. ඇයි? අපි ඔබතුමාලගෙන් වැඩ කරනවා. අපි වංචා කළ නැහැ. හොරගම් කළ නැහැ. දූෂණය කළ නැහැ. අපිට සතුරුයි. අපි මිත්‍යාවේ නැහැ. ඔය කේන්ද්‍ර පස්සේ අරක මේක පස්සේ යන්නේ නැහැ. සමාජයේ තේරුම් ගත්ත මිනිස්සු. අපි ඔබතුමාලට ආරාධනා කරනවා මේක වෙනස් කරන්න එන්න. වෙනස් කරමු. එච්චරයි කතාව. හොඳයි.